මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්සල. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් මෙරට ජනපතිට පැසසුම්. දිස්ත්‍රික් 19ක ඉවත් කළ ඇඳිරි නීතිය යලි පස්වරු දෙකට. ඇඳිරි නීතිය ඉවත් කළ කාලයේ ජනතාව නගරයට පැමිණීමේ අඩුවක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම. මේ මොහොතේදී රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සමන්ත කරන්න පුළුවන් විශාලම වගකීම තමයි තමන්ගේ නිවසට වෙලා ඉන්නේ. COVID-19 වෙනුවෙන් සිදු කළ වෙන්දේසිය. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම හා ඒ සඳහා ගෙන ඇති පීවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩ්නම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනින් සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. වෛරසය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා සමාජ ක්ෂේත්‍රයේ ගෙන ඇති පීවර පිළිබඳව මෙරට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රස් ඇඩ්නම් මහතා තවදුරටත් පවසා ඇත්තේ COVID-19 වෛරසය පරදවන්නට රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සමස්ත ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසාව පළ කරන බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය COVID-19 වෛරසය මුලිනුපුටා දමන්නට කරන මෙහෙයුමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන සහාය පිළිබඳව සිය ස්තුතිය පළ කරන බවයි. එසේම වසංගත තත්වය පහව යනතුරු දෙපාර්ශවයේ සම්බන්ධය මේ අයුරින්ම පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ සඳහන්. දිවෙනපුරා දිස්ත්‍රික්ක 19ක් සඳහා අද පස්වරු දෙකට පනවනු ලබන ඇඳිරි නීතිය අප්‍රේල් 6 වෙනිදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහෙත් අප වාර්තාකරුවන් පවසුවේ අද පෙරවරු 6 සිට පැය 8ක කාලයක් මෙම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ලිහිල් කරනු ලැබුවද බොහෝ නගරවලට ජනතාව පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බවයි. දිවයිනය දිස්ත්‍රික්ක 19ක් සඳහා පනව ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කෙරුණා. යළි අද පස්වරු දෙකට පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 6 වන සඳුදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 පැතිරීමේ දැඩි අවධානමක් සහිත බස්නාහිර පළාතට සහ යාපනය දිස්ත්‍රික්කයට පසුගේ 24 වනදා පැනවු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර පසුව ඊට පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කයේ දෙක්වුණා. මේ අනුව දිවයිනේ එම දිස්ත්‍රික්ක 6ක් සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනවා. මේ අනුව අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා එම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. රජය පවසන්නේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයට රහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු වෙදවිධාන සලසා තිබෙනවා. ගොවිතැන් සහ කුඩා තේවතු සහ අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමිවන බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 වෛරසය පාලනය කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබසිද්ධිය සඳහා වන බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ඊයේ උදෑසන 6 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතියේ කඩකළ 1093 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් බාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 310ක්. පොලිස් මූලස්ථානයේ සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ඇරවු පසුගිය 20වනදා පස්වරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 8451 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාලය තුළ පොලිස් බාරයට ගත් වාහන සංඛ්‍යාව 2078ක්. විරාමෙන් අනතුරුව තවත් පුවත් කිහිපයක් වෙතයි අවධානය. ලෝපුරා COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 42,000ක්ම වාති වෙනවා. මෙ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන තෙවන රට බවට ඇමරිකාව පත්ව ඇත්තේ වෛරසයේ උපත සිදු වූ
චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව දාබි බවමින්. චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වී ලෝපුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය බෙවන විට ව්‍යාප්ත වී ඇති රටවල් සංඛ්‍යාව 203ක්. ලෝපුරා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 42158 ඉක්මවා තිබෙනවා. එමෙන්ම නවතම වාර්තා පෙන්වා දෙන්නේ ලෝපුරා ආසාදිත වුවන් සංඛ්‍යාවද 859,000කට ආසන්න වී ඇති බවයි. එමෙන්ම ලොව වෛරසය වලදී සුවපත් වුවන් සංඛ්‍යාව 178,100ක් වනවා. මේ අතර තවමත් ලොව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව ඇති අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 187,347යි. අමෙරිකාවෙන් මේ වන විට මරණ 3,860ක් වාර්තා වන්නේ කොවිඩ් 19 වෛරසයේ උපත සිද වූ චීනයෙන් වාර්තා වන මරණ 3,305ද අභිබවා යමින්. ඒ ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 මරණ 811ද සමගින්. නිවයෝක් ප්‍රාන්තයේ පමණක් ගත වූ දිනේ මරණ 332ක් වාර්තා වුණා. කොවිඩ් 19 හේතුවෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළ වාර්තා වුණු මරණ සංඛ්‍යාව 837ක්. ඒ සමගින් ඉතාලියේ මරණ සංඛ්‍යාව 12,428ක් දක්වා ඉහළ ගියා. ආසාදිතයින් 105,792 ඉතාලියෙන් වාර්තා වනවා. දෙවනියට ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වුණු මරණ සංඛ්‍යාව 849ක්. ඒ අනුව ස්පාඤ්ඤයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 8,464ක්. බ්‍රිතාන්‍යයේ ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 381ක්. මේ අතර මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී ඇති වෛද්‍යවරයෙක් සහ රුසියානු ජනාධිපති ව්ලඩිමිර් පූටින් මීට සතියකට පමණ පෙර හමු වී ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. මෙහිදී ඔවුන් කිසිදු ආරක්ෂිත ඇඳුමක් පෙළඳ නොසිටීම පිළිබඳව විදේශ මාධ්‍ය වැඩි අවධානයක් යොමු කළා. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති මැදපෙරදිග රටවන ඉරානයේ ගත වූ පැය 24 තුළ මරණ 141ක්ද ආසාදිතයන් 3,111ක් පිළිබඳවද වාර්තා වනවා. අසල්වැසි ඉන්දියාවේ ආගමික වතාවත්වලට විශාල පිරිසක් එකතු වීම ඇතුළු කරුණු හේතුවෙන් වෛරසය පැතිරීමේ වැඩි අවධානමක් පවතින බව එරට මාධ්‍ය පවසනවා. එවැනි ක්‍රියාවැලැක්වීමට එරට ආරක්ෂකංශයන් විශාල පරිශ්‍රමයක් දරනවා. මේ අතර නීති රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට ඉන්දිය පොලිසිය දැඩි දඬුවම් පැමිණවීමටත් පියවර ගත්තා. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ මුහුණ දෙන දරුණුතම අර්බුදය මේ බවයි. Support the people in it. This is not a financial crisis. This is a human crisis. මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම කඩලු රකින්නෙක් වන ජෝස් බට්ලර් 2019 වසරේ පැවති ලෝක කුසලාන තරඟයේ හැඳ සිටි ටී-ෂර්ටය වෙන්දේසි කර එම මුදල් වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එම තරගයට සහභාගී වූ අනෙක් ක්‍රීඩකයන්ද එම ටී-ෂර්ටේ අස්සන් තබා ඇති බවයි. නිසි දැනුවත්භාවය සහ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරගනිමින් ඉදිරි දින කිහිපය ගත කිරීමෙන් පවතින කොවිඩ් 19 තත්ත්වය පාලනය කරගත හැකි බව ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යා සොයිසා මෙනවිය පෙන්වා දෙනවා. ඒ අද දවස වැඩසටහන හා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. සමහරක් තැනක කතාවක් තිබෙනවා තාමත් අපිට මුඛාවරණ අවශ්‍ය වන්නේ නැහැ, එවන් තත්ත්වයක් නැහැ කියලා. තවත් තැනක කියනවා ඔබ පළඳිනක හොඳයි කියලා. එනවා ඔබට දාන්න පුළුවන් කමක් නැහැ, ඔබ දාන්න එක එහෙම එපා කියලා නැහැ. නමුත් අවදානම් සාධකවල ඉන්න පුද්ගලයන් තමයි මේක භාවිතා කිරීම වඩා වැදගත් වෙන්නේ. රෝහල් කාර්ය මණ්ඩලයේ හමුදා ඒ රෝගීන් සමග ගැටෙන ස්ථාන මේක ශ්වසන මාර්ගයේ ආශ්‍රිතව තියෙන රෝග තත්ත්වයක්. දැන් අපි ඍජුව මේ අපේ බිඳිති මගින් තමයි මේක තව පුද්ගලයකට ප්‍රසාරණය වෙන්නේ. නමුත් අපි ඈතින් මීටරයක් ඉන්නකුත් එච්චර දුරට වාතයේ මේක පියඹාගෙන ගිහිල්ලා මිනිස්සෙකුට බෝ වෙන්නේ නැහැ. මේ පෘෂ්ඨ මත තැන්පත්ව සිට ඒක යම් ජීව කාලයක රැකෙනවා. එතකොට තව පුද්ගලෙක් ඇවිල්ලා මේ මේසේ අල්ලලා නැවත ඔහුගේ නාසය මුහුණ ඇස් දෙක වගේ ඇල්ලීම තුළ මේ තත්ත්වයට කෙනෙක් ගොඳුරු වෙන්නට පුළුවන්. ශ්වසන මාර්ගයේ ආශ්‍රිතව කෙනෙකුට බෝ වෙන තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් බුද්ධියෙන් මේ තත්ත්වය පළවා හරින්න අපිට හැකියාවක් තියෙනවා. නිවැරදි පණිවිඩ ලබා ගන්න, නිවැරදි සෞඛ්‍ය අනුගමනය කරන්න, නිවැරදි පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්න. නමුත් සැලකිලිමත් කියන වචනේ ඉතාමත් වැදගත් වෙනවා. සැලකිලිමත් වීම තුළම තමයි මේ අභියෝගය අපිට ජය ගන්න හැකියාවක් තියෙන්නේ.
අපට සාමාන්‍යයෙන් හිසර දෙයක්ක සාමාන්‍ය උනක්කාව සම්ප්‍රතික්ෂාවක්ක මේ පිළිබඳ උනන්දුවෙන් පසුන කෙනෙක්ගේ ඔළුවට කල්පනාවට එනවා මට තියෙන්නේ මේ තත්ත්වයේද යම් කිසි බයක් ඇතිය රෝහල් විවෘත කළා තින පැය 24 න් ගිහිල්ලා අපට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් හැකියාවක් තියෙනවා ඒ නිසා කොරෝනා උනත් හෘද ආබාධයක් උනත් මොන දෙයක් උනත් කලබල වෙන්න එපා අනවශ්‍ය දේ කියලා අඬවල පෙන්න එපා ජීවිතේට මුහුණ දීමයි මේ ආස්තද අපි ඉගෙන ගත යුත්තේ ඒ ජීවිතේට මුහුණ දෙනකොට අනිත් මිනිස්සුගේ ජීවිත සුරක්ෂිත කරන්න පුළුවන් දින දෙක තුනක්ම උන තියාගෙන ගෙවල්වල ඉන්න එපා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් ඔබ අවධානය යොමු කරන්නට ඕනේ ඔබ කවුද මොන හරි අවදානම් සාධකයක ඔබ හිටියාද නැද්ද නිකම්ම උනද නිවැරදිව ප්‍රකාශ කරන්න කරුණාකර මේකට සහය දක්වන්න මොකද මේක අපේ රට අනිවාර්යයෙන්ම කිසිම රටකට නොදැවෙනි සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තියෙනවා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායන කඳුරවල රැඳී සිටි 96 දෙනෙකු අද නිවෙස් වෙත පිටත්ව ගියා. එදින 14ක නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුවයි. මේ අතර COVID-19 වෛරසයේ ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 21ක්. COVID-19 ආසාදනය වූවන් 21 දෙනෙකු ඊයේ වාර්තා වුණේ මෙරටින් එක් දිනයක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින්. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 143 දක්වා හෙළ ගියා. එම ආසාදිතයන්ගෙන් 17 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසයේ ආසාදනය වූවන් 114 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ බවට සැක කරන තවත් 173 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණ යටතේ පසුවන බවයි. පසුගිය 11 වෙනිදා මෙරටින් COVID-19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා හමුවීමෙන් අනතුරුව පසුගිය 25 සහ 27 වෙනිදා හැරුණුකොට අනෙක් සෑම දිනකදීම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වුණා. මේ අතර දිඹුලාගල දම්මින්න යුද හමුදා කඳුරේ පිහිටුව ඇති මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 86 දෙනෙකු අද නිවෙස්වල පිටව ගියා. විදේශිකයෙකු ඇතුළු මෙම පිරිස කටාර රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පිරිසක්. බොහොමත්ම ස්තුතියි බොහොමත්ම පිං බොහොමත්ම පිං ශ්‍රී ලංකා යුද හමුදාවට බොහොමත්ම පිං. ඔවුන් අද පිටත්ව ගියේ යාපනය කෑගල්ල මහනුවර සහ ගාල්ල ප්‍රදේශවල ඔවුන්ගේ නිවෙස්වලටයි. එනකොටම ටිකක් බය හිතුණා. හැබැයි ඇත්තටම අපි ස්තුති කරන්න ඕනේ මේ හමුදා නිලධාරීන්ට. ඇත්තටම අපිව හොඳටම සැලකෙව්වා මෙහි. ඒගොල්ලෝ අපි ශ්‍රී ලංකා යුද හමුදාව වතුර බෝතලේ සිට බිස්කට් එක තේ කෝප්ප එපා අපිට ළඟට ගෙනත් දීලා ඒ සහයෝගය ලබා දුන්නා. ඒක අපි අගය කරන්න ඕනේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඔවුන් අප වෙනුවෙන් ඉතාමත්ම හොඳින් හැම දෙයක්ම සංවිධානය කරලා අපි ආරක්ෂා කරලා මේ පිට දෙවරු කියලා කිව්වොත් ඒක නිවැරදියි. මේ අතර දියතලාව යුද හමුදා කඳුරේ පිහිටි මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 10 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. ඔවුන්ගෙන් 9 දෙනෙකු කොළඹ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු මහනුවර පදිංචිකරුවෙක්. COVID-19 වෛරසයේ ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග බණ්ඩාරගම අටලුගම මහනුවර අකුරණ සහ පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශ මේ වන විට වසදාමා තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු COVID-19 ආසාදිතයා චීන ජාතිකයෙකු වූ අතර ඇය සුවය ලබා රෝහලින් පිටව ගියා. සංචාරක මග පෙන්වන්නෙක වූ දෙවැනි රෝගියා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වූ අතර පසුව ඔහුද සුවය ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට සුවය ලබා රෝහලින් පිට වූ රෝගීන් සංඛ්‍යාව 17ක් පමණයි. තවත් රෝගීන් 124 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන සටහන් කරමින් ඊයේ රෝගීන් 20 දෙනෙකු වාර්තා වුණා. ඒ අතර බණ්ඩාරගම ප්‍රදේශයෙන් හඳුනාගත් පළමු රෝගියාගේ පවුලේ සාමාජිකයින් 3 දෙනෙකු සිටින අතර කළුතර බේරුවල පන්නිල ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියාගේ බිරිඳට දරුවාට සහ පියාටද COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. තවත් රෝගීන් 3 දෙනෙක් මහනුවරින් වාර්තා වූ අතර ගල්කිස ප්‍රදේශයෙන්ද රෝගියෙකු වාර්තා වුණා. මේ අතර ඊයේ සවස පුත්තලම ප්‍රදේශයෙන් තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනාගත්තා. පෙරේද පස්වරුවේ පුත්තලමින් හඳුනාගත් ආසාදිතයා සමග ඉන්දුනීසියාවේ සංචාරය කළ 5 දෙනෙකු ඒ අතර සිටිනවා. ඔහුගේ බිරිඳ සහ දරුවන් 3 දෙනා ඇතුළු 5 දෙනෙකුද එම කණ්ඩායමට අයත්. මේ අතර දැනට වසාදාමා ඇති බණ්ඩාරගම අටලුගම මහනුවර අකුරණ සහ පුත්තලම කඩුමයන් කුලම් ප්‍රදේශවල තත්ත්වය අප සොයා බැලුවා. මේ අතර අකුරණින් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා කටුනායක ගුවන්තොටුපළේ සිට අකුරණ දක්වා පැමිණි බව කියන වාහනයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. මෙම වාහනය බුද්ධ්‍යංශ විසින් සොයාගෙන ලැබුවේ ගම්පොල්ල සිංහපිටිය ප්‍රදේශයේ ගරාජයක් අසල තිබියදී.
මෙතර මහියංගනේ ප්‍රදේශයේ සුසාන භූමියක භූමිදානය කිරීමට ගෙන මෘතදේහයක් වළදැමීමට විරෝධය පළ කරමින් ඊයේ පිරිසක් විරෝධතාවක නිරත වුණා. අනතුරුව පොලිසිය මැදිහත්ව පියවර ගනුනේ සිරුර මහියංගනේ මූලික රෝහලට රැගෙන යාමටයි. එහෙත් අද රෝහල් කාර්ය මණ්ඩලයේද එම සිරුර ආසන්නයට යාම ප්‍රතික්ෂේප කරන ආකාරයක් දක්නට ලැබුණා. එතකොට දැන් අරක බොඩි එක පොසිටිව් වුණොත් මේ ඒවත් අවදානම් නේද ડોක්ටර්? COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම හමුවේ පීඩාවටපත් වූ අඩු ආදායම්ලාභී සහ අවදානම්කට ලක්ව ඇති පවුල් සහ පුද්ගලයන් සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රසක් ප්‍රදානය කිරීමට රජය කටයුතු කළා. ඊට අමතරව ජනාධිපති ලේකම්වරයා පෙරේදා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් තවත් සහන රසක් ජනතාව වෙත ලබා දීමටද තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් පෙරේදා නිකුත් කෙරුණා. එහි සඳහන් වුණේ COVID-19 වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන තෙක් යෝජිත සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් වූ එදිනෙදා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ ජනකොටස්වල ජනජීවිතය ප්‍රධාන ව්‍යුහයට එක් කර ගැනීම අත්‍යවශ්‍යම කළ යුතු බව ජනාධිපති කාර්යසාධක බලකාය මගින් නිසියාකාරව හඳුනාගෙන තිබුණා. මෙම සහන ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනුයේ ඒ අනුවයි. මෙයනුව වැඩිහිටි දීමනාලාභී 416,764 දෙනෙකුට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගෙන ලැබ පොරොත්තු ලේඛනගතව සිටි 142,345 දෙනෙකුට රුපියල් 5000ක දීමනාව ගෙවීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම ආබාධිත දීමනාලාභී 84,071 දෙනෙකුට සහ ආබාධිත ලෙස හඳුනාගෙන ලැබූ පොරොත්තු ලේඛනයේ සිටින 35,229 දෙනෙකුටද රුපියල් 5000ක දීමනාව හිමිවන බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛනයේ දැක්වෙනවා. ගොවි රක්ෂණ යෝජනා ක්‍රම යටතේ ලියාපදිංචි 160,675 දෙනෙක් වන ගොවින්ටද රුපියල් 5000ේ දීමනාව ලබා දීමට නියමිතයි. එමෙන්ම වකුගඩු රෝගී දීමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 දෙනාටද රුපියල් 5000ක දීමනාව ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. ගර්භණී මාතාවන් සහ මන්දපෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවිස්වත ඍජුවම සපයනු ලබන බවද එම චක්‍රලේඛනයේ දැක්වෙනවා. සමෘද්ධ හිමිකම් ලාභී 1,98,655 දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 6,339 දෙනාට රුපියල් 5000ක දීමනාව සමෘද්ධි බැංකුව මගින් ලබා දීමට කටයුතු කිරීමට නියමිතයි. 6,45,179කට විශ්‍රම වැටුප් ගෙවන ලබන බවද රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වනතුරු අතීතවා තිබෙනවා. උද්ගත වෙති තත්වයේ හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලටද සහන ලබා දීමට නියමිතයි. තිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයංරැකියා සඳහා භාවිතා කරන මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයංරැකියාවල නිරත 15,00,000ක් පමණ වූ පිරිසට කල්බදු වාරික සඳහා සහන ලැබෙන බවත් ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන්. මේ අතර ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනා ගන්නා අයටද සමාන සහන සැලසෙන බවත් එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමාජ සේවා සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ සිදු කෙරෙන බවත් අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා. මේ අතර පසුගියදා සමස්ත ලංකා රථවාහන ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ කල්බතු පහසුකම් යටතේ ඇති සියලුම වාහන සඳහා සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි. 2020 මාර්තු 27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් නිකුත් කළ 2020 අංක පහදරන චක්‍රලේඛයට අනුව කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලැබී ඇත්තේ සීමිත වාහන කාණ්ඩයක් බව ඔවුන් පෙන්වා දෙනවා. එබැවින් උද්ගත වැති වසංගත තත්වයේ හැමවේ සියලුම කල්බදු වාරික ගෙවෙන්නන් දැඩි අගතයට පත් ඇති බව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. මේ අනුව සමස්ත ලංකා රථවාහන ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සියලුම කල්බදු වාරික ගෙවන්නන් හට කොන්දේසි විරහිතව වාරික හා පොලි අයකර නොගැනීමේ මාස 6ක සහන කාලයක් ලබා දීමට කටයුතු කරන ලෙසටයි. COVID-19 වෛරසය හමුවේ ඩෙන්මාර්කයේ පවතින තත්ත්වය පිළිබඳව අප අද සොයා බැලුවා. ඒ පිළිබඳව ඩෙන්මාර්කයේ සිට තොරතුරු ගෙනෙන්නේ ස්වර්ණවාහිනී විශේෂ නියෝජිත ගංගා ජයසිංහ.
ඩෙන්මාර්කයේ 28763 දෙනෙක් මේ කොරෝනා වසංගතය වෙනුවෙන් පරීක්ෂණයට භාජනය වෙලා ඉන්නවා. ඒ අතරින් කොරෝනා වසංගතය සහිතයි කියලා උන් හඳුනාගෙන තියෙන්නේ 2815ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ අතරින් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා 529 දෙනෙක්. මේ 529 දෙනා අතරිනුත් දැඩි සත්කාර ඒකකවල 145 දෙනෙක් සිටිනවා. ඒ වගේම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් 131 දෙනෙක් මේ වෙනකොටත් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම මේ ඩෙන්මාර්කයේ කොරෝනා වසංගතය නිසාවෙන් 90 දෙනෙකුට මේ වෙනකොටත් ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් ඩෙන්මාර්ක් රජයේ වගේම ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් බොහෝ ක්‍රියාමාර්ගයන් අරගෙන තිනවා සාමාන්‍ය ජනතාව මේ වසංගතයෙන් බේරා ගැනීම සඳහා. මීට සති 3කට පෙර සියලුම පාසල් ඒ වගේම පොදු ස්ථානයන් වසා දමනු ලැබුවා. නමුත් ඔවුන්ගේ අනෙකුත් සේවාවන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. බස් රථ සේවාවන්, දුම්රිය සේවාවන් ඒ වගේම කඩසාපු සියල්ලම විවෘතව පවතිනවා. මෙහි ජනතාව මේ ආරක්ෂක අංශ ඒ වගේම රජය සහ සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන පිළිවෙත් නිසි ආකාරයෙන් පිළිපැදීමක් අපි දකිනවා. ඇත්තෙන් මේ නිසාවෙන් ඔවුන්ට බොහෝ හොඳ තත්ත්වයක් මේ වෙනුවටත් ඩෙන්මාර්කයේ තුල අපිට දකින්නට ලැබෙනවා. ඔවුන් තමන්ගේ අත්‍යවශ්‍ය කාරණාවන්ට හැර නිවෙස් වලින් එළියට බැහැීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසාවෙන් මම හිතන්නේ රජයේ බලාපොරොත්තු වෙනවා තව සති දෙකක් ඇතුළත ඔවුන්ට හැකියාව ලැබෙයි කියලා මේ වසංගතය යම් තරමකට පාලනය කරන්නටත් ඒ වගේම ඩෙන්මාර්කයේ සියලු වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයෙන් ආරම්භ කරන්නට. මම ගංගා ජයසිංහ, ඩෙන්මාර්ක්. බස්නාහිර පළාත සහ යාපනයේ පුත්තල මහා මහනුවර යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා ක්‍රියාත්මක වූ ඇඳර නීතිය අද පෙරවරු 6ට අවසන් කෙරුණා. කෙසේ වෙතත් ඇඳර නීතිය අවසන් කළ අවස්ථාවේ ජනතාව වෙනදා මෙන් නගරවලට නොබෙමිනීම කැපී පෙනුණා. මේ අද උදෑසන බදුල්ල නගරයේ දිස් වූ ආකාරයයි. සතොස සහ බෙහෙත් අලවිසල්වල පමණක් තරමක ජනතාව දක්නට ලැබුණත් සමස්තයක් ලෙස නගරයේ එතරම් ජනතාවක් දක්නට නොලැබුණු බව අප වාර්තාකරු පැවසුවා. මේ අද පෙරවරුවේ මාතලේ නගරයේ දක්නට ලැබුණු ආකාරයයි. සිල්ලර හා එළවලු වෙළඳසැල් අසල තරමක ජනතාවක් දක්නට ලැබුණා. ඇඳර නීතිවත් කිරීමෙන් අනතුරුව වතුකරේ ජනතාවද නගරවලට පැමිණීමට වෙනදා තරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. වතුකරේ සෑම නගරයකම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග රැස් කරමින් වෙළඳුන් සූදානමින් සිටියද පාරිභෝගික ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණා. පැමිණි පිරිසද සෞඛ්‍යංශ ලබා දී තිබූ උපදෙස්වලට අනුව ක්‍රියා කළා. අම්බලංගොඩ තල්ගස්කොඩ ප්‍රදේශයේදීද කල්විකුත් වූ පාන් අලවිකල ජංගම රථයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බාරයට ගෙන තිබෙනවා. පසුව එම පාන් සහ බේකර් නිෂ්පාදන විනාශ කෙරුණා. මේ අතර ඇඳර නීතිය තවදුරටත් ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල පොලිස් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුවනවා. අත්‍යවශ්‍ය සේවා පූර්වට මුවා වී මාර්ගවල ගමන් කරන ව්‍යාජ වාහන සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම් කර තිබෙනවා. කොළඹ නගරයේ ඇඳර නීතිය කඩකළ පිරිස් කිහිප දෙනෙකු පොලිසිය විසින් අතරංගුට ගන්නා ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මෙන ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ විසින් මේ දැන් නිකුත් කළ විශේෂ නිවේදනයක්. අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ ද්වේෂසහගත ප්‍රකාශ පළ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍යංශයේ උපරිම දායකත්වය එම ආයතනවල සේවකයන් විසින් මනා කැපවීමකින් යුක්තව ලබා දෙනු ලබනවා. එම රාජකාරී විවේචනය කරමින් සහ එම නිලධාරියන්ගේ සුළු අඩුපාඩු මතක කර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකයන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේෂසහගත ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන සහ වෙනත් පළකිරීම් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන බව වාර්තා වී තිබෙනවා. එම තැනැත්තන්ට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමටත් එම තැනැත්තන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසත් වැඩබලන පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානයේ නිකුත් කළ එම විශේෂ නිවේදනයේ සඳහන්. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ පාර්ශ්ව බොහෝ සත්කාරය සහ පරිත්‍යාග කිරීමවලට යොමු වී තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වෙන් කළ ප්‍රතිපාදනවලින් මිනුවන්කොඩ ප්‍රාදේශීය සභාවට විෂබීජ නාශක දියරිසින යන්ත්‍ර 200ක් පරිත්‍යාග කර තිබෙනවා.
මිනුවගොඩ ප්‍රාදේශීය සභාව පැවසුවේ ඇඳිරි නීතිය පවතින සමයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එම යන්ත්‍ර යොදාගෙන විෂබීජ හරණය සිදු කරන බවයි. මේ අතර කොළඹ මහනගර සභාව ඊයේ දිලිඳු පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කළා. ඒ පවුල් 5000ක් සඳහායි. මේ අතර අවිස්සාවේල්ල සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් සමෘද්ධිලාභී පවුල් 350කට පමණ එළවලු පැල සහ රුපියල් 5000ක සමෘද්ධි දීමනාව ඊයේ ලබා දුන්නා. මේ අතර වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අද වවුනියාව ඉරට්ටපිරිකුළම ප්‍රදේශයේදී ජනතාවට නොමිලේ එළවලු ලබා දුන්නා. කුරුණෑගල පෞද්ගලික ආයතන දෙකක් එක්ව ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට රුපියල් 1500ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මලු දහසක් අද පරිත්‍යාග කරනවා. මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩා පරයන්ත සමාගම කොළඹ පිටකොටුව රථවාහන පොලිස් මුලස්ථානයේදී ඊයේ රථවාහන අංශය භාර පොලිස් නිලධාරීන්ට මුව ආවරණ සහ අත්සේදුම් කාරක ලබා දුන්නා. Live at 12 අදට අවසන්. මම සජිත් රන්සිංහ.